Aquaproof 7-in-1. High-performing waterproofing paint, Nippon Paint. The coatings expert. අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා විසින් හෝමාගම පිටිපන පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ඇතිවලා තිබෙන ඊටාම ඛේදජනක තත්ත්වයේ පිළිබඳ නවකවද්ද සිද්ධීන් හා එයා සම්බන්ධිතව ඇතිවලා තියෙන ප්‍රචණ්ඩත්වයන් හා අනිකුත් ක්‍රියා පිළිබඳ පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ලබා දුන්නා. ඒ වාර්තාව අනුව පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ තේරවාදී බෞද්ධ දර්ශනයත් මේ රටේ සාසනික උන්නතිය සඳහා සම්පූර්ණයෙන්ම ආගමික බෞද්ධාගමික නායකයන්ගේ උපදේශකත්වයේ යටතේ ඉතාම උත්තරීතර පරමාර්ථ සහිතව පිහිටපු ආයතනයක් බව ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. නමුත් පිහිට වූ උතුම් පරමාර්ථවලින් බැහැරව අද වන විට අනිකුත් විශ්වවිද්‍යාල මට්ටමටත් වඩා දරුණු අන්දමින් නවකවදය ප්‍රචණ්ඩත්වය හා අනිකුත් සාධාරණ නොවන විනය විරෝධී ක්‍රියා රාශියක් සිද්ධ වෙන බව ඔප්පු කරලා පෙන්නලා තිබෙන තත්ත්වය තුළ කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා මේ විශ්වවිද්‍යාලයේ මහානායක හිමිවරු ඇතුළු Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. බෞද්ධ ආගමික නායකයන්ගේ පූර්ණ සංශෝධන සහිතව මිස යලි විවෘත කරන්නේ නැහැ කියන තීන්දුව කැබිනට් මණ්ඩලයේ ගත්තා. ඒ සඳහා අවශ්‍ය වාර්තාත් ලබාගෙන සියලුම මහානායක ස්වාමීන් වහන්සේලාත් මෙයා සම්බන්ධ වන බෞද්ධාගමික නායකයන්ගෙත් පූර්ණ ලෙස සහභාගීත්වයෙන් සැකසෙන අලුත් සංශෝධන හා කොන්දේසිවලට යටත්ව තමයි පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලයේ නැවත විවෘත වෙන්නේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ විශ්වවිද්‍යාලය පාලියා බෞද්ධ විශ්වවිද්‍යාලය. ඒක නිසා බෞද්ධාගමික නායකත්වයේ විසින් දෙනු ලබන උපදෙස් හා මඟපෙන්වීම් හා අවශ්‍ය සංශෝධන සහිතව තමයි නැවතවරක් සම්බුද්ධ ශාසනයේ චිරස්ථයේ පිණිසත් ගෞරවනීය භික්ෂූන් වහන්සේලාගේ සහ එයා හදාරන අනිත් විද්‍යාර්ථයන්ගේ ඉතාම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන ආයතනයක් බවට සංවර්ධනය කරලා විවෘත කරන බව තමයි කැබිනට් මණ්ඩලයේ තීරණය කළේ. එතෙක් විශ්වවිද්‍යාලයේ නේමාසිකාගාර හා අනික් සියලු කටයුතු වසා තැබෙනවා ඒ මහානායක හිමිවරුන්ගේ තීරණ ලැබෙන